නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපැහෙම දිනාගේම නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මීයට ද අපගේ නමස්කාරය වේවා. ආරිය මහා සංගරත්නට දප හැමදිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න ඔබ හැමදිනාම මමුහුතේ ධර්මස්්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තුවන්. මේ ධර්මදේශනාව සැද හැති දායකත්වය ගෙන කටේතු කරන්නේ අංකදහයනුවර පාර පාර පිලැස් ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රා ඉළංගකෝම් මහත්මිය ඇතුළු ඥාතිවරු දවාදරුවන් හැම දෙනාම ඒ ඇත්තන්ගේ දේශනාරමුණු සිහිකර ල අපි ධර්මදේශනා වවසානි පුුණ්්‍යාන මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්මස්්‍රවනය කරන්නට කාලය පින්වත්න ධර්මස්රවනය කරනකොට පළවෙෙනෙන් ධර්මයට පුදුමාකාර කැමැත්තක් කදාගන්න ඕන. ධර්මය තමන්ගේ ජීවිතය තුළ රෝපණය වෙන්න පටන්ගන්නේ කැමැත්තත් එක ඒ එකක න චන්දය කියල. චන්දයක් නැති කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න බෑ ැ සාමාන්‍ය චාන්දයකයන් ඉති කැත්තටනි. සාමාන්‍ය ලෝකයේ කැමැත්තින් අයින් වෙන්න තමයි අප උගන්නන්නේ. කැමැත්ත ටික් තෘෂ්ණාව පැත්තට බරවචනයක්න චන්දය කියන්. තු අපි චන්දය කියලා හලති නුව දේශපාලන වචනයක් නෙ නේද. නමුත් චන්දය කියල කියන්නේ කැමැත්තට එතකට කෙනෙක කියන්න පුළුව ඇතින්. අතහරීන්ඩා අතහරීන්න කියලා උගන්නන්න ධර්මයක් කැමැත්ත පස් සිදුවන්ට කැමැත්ත කියනෙක්කට කොයි තරම් තැනක් ලැබෙනවාද කියලා. ලෝගකහරි ලස්සන දේශනවක්තියනවා. උන්නාව කියලා බ්‍රාක්්මණය කැවිල්ලහනවා කැත් චන්දය ඔබෝහන්සේලා මේ චන්දය ගැන බන කියනවා. කැමැත්ත ගැන ඔබහන්සේල බණ කියනවා. චන්දය එරුදිපාදයක් විදිහයට වඩාගන්නඩ කියලා බණ කියනවා ස්වාමීනී ඔබෝහන්සේලාගේ චන්දයත් අර තෘෂ්ණාවට බරවෙච්ච චන්දයත් අතර විසමපාති ලක්ෂණයක් තියනවද මටනං එහිමිකක් පේෙන්නෑ කියන උන්නාව. මටනං ඒ වගේකක් පේනෑ. එතොට බුදුරජාණන් වහන්සකි දේශනාවට අනුව තේරෙනවා මේ උණහන්ස් ආනන්ද හා මුදුරුව කියාන කාරණය හරිම පැහැදිි එතකොට ඔහුගින් ප්‍රශ්නයක්කහනෝ. රොහුගින් අහනවා දැන් ඔබට මේ සැවැත්නුවරට එන්න කියලා මුලින් කැමැත්තක් තිබ්බනේද. ඕහ කියනවා. දැ ආවට පස්සේ කැමැත්ත තිී නොදහනු. නෑ කියන. දෙ සැවැත්නුවරට එන්නේ යාට කැමැත්තක් තියෙනවා. ආවට පස්සේ වගේ කැමැත්තක් නෑ. එතු බුදුරජාන්සිකේ චන්දය කියන්නේ හිමි ලක්කයක්. විමුක්තිගාමී වීම පිණිසක් විමුක්තිගාමී උනාට පස්සආය චන්දයක පැවැත්මක් කැමැත්තක් ඇත්ති. නැද සාමාන්‍ය ලෝකයේ කතා කරන චන්ද සීමාවක් නෑ අසීමමාන්තිකයි. බුදේශනාව කතා කරන චන්දය එරදිපාදයක් විදිට වඩන්න කියලා කියන්නේ ධර්මීට ඇතිවෙන කැමැත්ත නිවන කරාපමුණුවීම පිණිසයි නිවනට පත්වනාට පස්ස එතනින් හාට පවතින කැමැත්තක් ගැන චන්දයක් ගැන ධර්මය සඳහන් වෙන්නේ චන්දයක් නැතුව වීරයක් නැතුව විමුක්තිය පිණිස යම් කෙනෙක් දුක්්දනව වනං ශරීරයට එක අත් කල මතානු යෝගය ට කන කිය ලා. මැත් අත් එක්කා යම් කෙනෙක් නිති වරාගෙන භාවනා කරනු. නිදිවරාගන යා සම්පූර්ණයම දුක ඉවර කරගන්න අවස්ථාවක් කොයනවා. තින් නිදිවරාගෙන දුක ඉවර කරගන්න අවස්ථාවක් කොයෙන එකක්ත් නිකන් අත්කිලිමතාාන වයෝගයේ වගේ එකක් නේද කියල කෙනෙක් හණ්ඩත් පුළුවන්නේ. තුර ඒක අත්තකිලිමතානන් යෝගෙන් වෙනස් එෙන්නේ යාගේ බලවත් පීරී ඉලක්කේ වෙනස්න පින්නත්ම. එතකොට වීරයක් නැතුව, විමුක්තිගාම ඊලක්කයක් නැතුව යම් කෙනෙක් පින්වත්න ශරීරයේ තවමින් දුක්්දමින් යම්කිෙනෙක් භාව කරන ඕන ඒකත් කිසි තේරුමක් නැති වැඩ දැන් අද මම ඔබට කියල දෙන්නේ අපෙන් නිතරහන ප්‍රශ්නය. ඒ අහන ප්‍රශ්නය තමයි ගොඩායි අප අහනෝ දැන් හාදුුරුනේ අපි මේ නිවාන් මගට පිවිසිිච්ඡාය ධර්මයක් පුහුණු කරන්න උත්සාහ කරන අය ධර්මයේ වඩාගන්න හිතනාය හන්ද්‍රුවන මේ ධර්මී වඩාගන්න හිතද්දී අපිට මේ ධරමී වඩාගෙන ඉදිරියට දියුණු කරගෙන පුහුණු කරගෙන යන්න හදනකොට සමහර වෙලාවට හිතේ කඩා වැටීමක් පසු ඇැවීමක් බිඳ වැටීමක් ඇති වෙන. අනේ මට මේ කරගන්න බෑනේද කියලා පසු බෑමක් ඇති වෙන. අපිහෙම හැමෝට ඇතිවෙන. අනේ මෙච්චර වීරිය කරනවා මට මෙහෙම විමුක්තියක් කම්වේ නෑනේද. ඇයි මට මේමි එකක් මුණ ගැහි නැත්තේ මෙච්‍ර භාවනා කරනවා මෙිච්චර බනානොව ඇයි මටමිකක් නැත්තේ කියලා යම් කිසි කලකිරීමක් බිඳ වැටීමක් පසුතැවීමක් හිතේ ඇතිවෙනවනී.ස්කොට අන්නේම හිතේ පසුතැවීමක් ඇතිවෙන වෙලාවට බුදුරජාණන් වහන්සේ සමරලට ධර්මී පුහුණු කරනකොට වෙනදාටත් වඩා කෙලෙ සැවිසිල ඉන්නත් පුළුව.ැ කවදාවත් එච්චර කෙලෙක් සැවිසින් නෑ. නමුත් බණටිකක් එෙහි මහලා ධර්මයක් පුහුණු කරන්න හදනකොට ජීවිතයේ විදර්ශනා කරන්න හදනකොට පින්වත්ි කවදාවත් නැති තරම් කෙලෙස් ධර්මයන් උත්සන්න වෙලා වැඩීගෙන වැඩීගෙන එන්න පුළුවන් පින්වත්ම. හේතුව තමයි දැන් ඔකට හරි ලස්සන උදාහරණයක් මං කියන්න. දැන් ඒ කියන්නේ ඔබට ඔබේ හිතේත් තියෙනවන අනේ මට මේ ධර්මී වැඩෙන්නෑ මට මේක පුහුණු කරගන්න බෑ එහෙම හිතෙන එකත් ලොකුදයක් පන්නවත්. සමරයට එහෙම හිතෙන්ට ධර්මීකුත්නෑෙන්. හිතන එකක්ත් ොදයි ඒක එහෙම හිතෙනවා කියනකින් කියවෙන්න පින්වත් ඔබ කෙලෙස්වලින් සිහි මරජාවෙලා නෑ කියනකයි. දැන් අදඉන්න ගොඩාක්දන කෙලෙස්වලින් සිහි මුරජාවෙලා ඉන්නේ. ඒක කොච්චර සිහි මරජාවෙලා ඉන්නවාද කියනවන යාට කිසියක් සංවේධීවත් නෑ. දැන් ඔබට ඔබේ හිත කිය නවනම් ධර්මී වැඩෙන්නෑ මේ ධර්මය අනේ පුහුණු කරගන්න තියනොනම් ොදයි මිච්‍ර භාවනා කරනවා චිත්ත සමාධයක් වත්නෑ. සමාධි මාත්‍රයක්වත් මගේ හිතේ උපදි නෑක කියර පසු තෙවිීමක් ඇතුවෙන්නේ ඒක මේ කෙලෙස් සහිත ලෝකීන්න කෙනෙකුට වඩා හොඳ ඉහල ප්‍රස්ථවස්ථාව. ඒතු කෙන කියම් රලන්න ඒ හොඳ කාලාබිල්ල හැල්ලුවෙන්ඉන්නවා අපි මේ ධර්මී වැඩෙන්නෑ කියලත් හිතේ කනස් සල්ලි ඉන්නවාගේ තන්න පුලුව ඒහරයට මේ වගේ. හිතන්න හොඳට මමාරුවච්ච ලෙඩු දෙන්නෙ කන්නවා කියර හිතන්න. ඒ එෙඩ්ඩු දෙන්නගින් එක්කනෙකුට හොඳටම සිහියත් නෑ. එකනයාට සීකල්පනාවත් එය ඒම වැටි මළකදක් වගේ ඔන්න ඇදේ දාලා ඉන්නවා. තව ලෙඩික් කෑගහනවා මගේ කොන්ද අමාරුව තියෙනවා මගේ බඩරි දෙෙනවා මගේ ඔලුවරිදෙනවා මොකද දන්නේ මේ බලන්න මගේ ඇඟපුරාම ලේගල්නවා කියල කෑගහනවා. ත ඔය දෙන්නගින් කෑගහහින්නවාෙනෙක් කෙනෙක් සිහිනැතුඉන්න. දැන් ඔය දෙන්නගින් වඩාත් වෛද්‍යවරු උනන්දුුවවෙන්නේ මොන ලෙඩාට පින්නොත්. ඔය දෙන්නගින් වඩාත් උනන්දුවන්නේ අර සිහි නැති වෙච්ච කෙනාට ද සිහිිය තියාගෙන කෑග ගහන්න කෙනාට. අර සිහි නැති ච්චෙනාටයි එතොට මිනිස්සු බලන්න පුළුවන් අර බලන්න අමණුසේ කිසි සදධ්‍යයක් නැතිවන්න්නවා නමුත් ඒයා ගැන්න ඒ වෛද්‍යවරු හයෙනවා නමුත් මේ කෑග ගහන්න මිහ ගෙන වෛද්‍යවර බලන්නවත් නැද මචර කෑග හනවා අමාරුකං කියයනවාවාටුවට මෙහහින්ඩ කෑමොර දෙනවා ඒත් මේ වෛද්‍යරු නිකංවත් මේ ලෙඩා ගෙන බලන්නේ නෑනී කියල කෙනෙකුට හිතන්න පුළුවන් නීද. ඒකන එයා හොඳ පින්වත් මිතාව. අරයට සිහිත්නෑ? එයාට එයා ඒ ගැන කෙලෙස්වලින් සිහිමුරුජාවීමට වඩා කෑගගාර යනීමගේ සමාධි මාත්‍රයක්වල් වැඩෙන් නෑනීද කිය කිය සමහල්ලාට පසුතැවීමෙන් ඉන්නයින්න. එතකොට ඒ අයට මම අදම කියන දේශනාවේ ඇති වෙන ධර්මකාරණ බොහොමයක් ඔබට උදව්වේ කියලමං හිතනවා පින්වත්නී දැන් අපේ ජීවිත කෙලෙස්වලට හුරු වෙච්ච එකක් අපේ ජීවිතය. සංසාරයට බැගත්ත හිතක්නේ ඔබටයිමට අපි හැමෝටමතින්. බදර හැම අපිට හම්බු නෑන පිවත්න්නේ කාලකින් ඔන්න බදුරජාන් වහන්සේ මුණගැහුණ. ඒ කාලිකින් බුදුරජාණන් වහන්සේ මුණගැහිච් නිසා අපි දැන්ගේ භාග්‍යෝතුන් වහන්සේ ගැන උන්හන්සේගේ සුන්දර පනිවිඩේ ගැන අපි දන්නවා. ත අපට තේනවාම දුකයන්නේ පංචඋපාදානස්කන්ද දුකකත් මේ දුකින් විදහස්සනවා කියල කියැන්නේ පචුපාදානස්කන්ඳී නිදහස්සවීම. මේක තන් හාමාන දිට්ටි වසියෙන් අල්ලගත්ත නිසා තමයි ඉපදමින් මැරමින් ඉපමින් මැරමින් මේ ප්‍රපංච ලෝකයක් හද හදාමං ඇවිද්දි මම තුළමයි මේ අවබෝධය හදාගඩ තියෙන ම තුළ මේ අවබෝධය හදාගන්නකොට මම සදාකාලිකෝම නිවිල යනවා කියන පණවිඩේ අපිට බුදුරජන්සී ගැන්වා ඒව් ගන්න පුනිසා පිදන්නවා සමහර කාලවල තියනොපිනොට ධර්මී කියන සංඥාවවත් නෑ. ධර්මී කියන සංඥාවත් නැති කාලික මිනිස්සු යන දිසාවක් කරයට දන්නේ නෑ. එතුට මේ වගේ ලෝකයක මේ කෙලෙස්වලින් පිරිච්ච ලෝකයක ඕනම වෙලාවක වයස්ස තරාතරම තත්ව මුකත් නෑ ඕන වෙලා කෙ සැවිසිලයිට පුළලො. පැවිද දෙෙගි වුනත් හෙමයි. දැමන් දන්නා ඉන්න සමල්ලට හොදරට බණදහම් පුරාගෙන ගුණධර්ම පුරාගෙන පිරිහෙන්ට දෙන්න ඇතුූ හිටියා. සමහරයි කඩා වැටුණා. සමහරයන් දැන් දරුන අඩතු කරනු. ඒ කාලේ අපිත් එ එක සමහර වෙලාවට උඳට ගුණ ධර්ම පුරාගෙන ඔලු ස්සල බල කතා කරන්න එතුව හිටපු හාමුදුරුවරු මන්දන්නනා අයින්නවා දැන් දරුවූ නලවනයි. ඇයි එකන පැවිද දෙෙක්ගේි ජීවිතයේ පවා ඕනම වෙලාවක මේ කෙලෙස්වලින් යටයන්න පුළුවන්. එතුර මේ කෙලෙස්වලින් අප ජීවිත යටයනකොට බුදුරජන්ාන්සිම උනාන්සමි කෙලෙස්වල ආකෘතිය දන්නවානි උනාහන්සකිව කෙලෙස්වලින් යට යනකොට මහනිනි දැ මේක බණභාවන දැන්ස සමහරයේ සතිපට්ඨානි වඩන අයින්නවා. සමහරයිම මේ උපානස්කන්ද උදේ වැෑයි බලමින් ජීවිතය ගෙවනයි නො මේ විදිරි එකඒක විදිට ඒ අය ගැලපෙන ගැලපිෙන ධර්මියන් හුරුරනයි නො නමුත් ඔය හැමෝම අමරුටන තැතිනවා. ඒ මොකද හිතන්න ඇති වෙලාට කෙලෙස් සඇැවිසි ලයිනවා. ඒවා අපිට හිතාගන්න බෑ හේතුව තම ඇයි කෙලෙස් සංසාරය පුරාවටම කෙලෙස්නිී වඩා ගත්ති පින්නත්න්නේ. එතකට ඒ වගේ වෙලාවක තමන්ගේ ජීවිතය හදාගන්න විදිහ ගැන බුදුරජාණන් වහන්සේ, ූත්‍ර ගණනාවකින් කිය නො මට මේ වෙලාවේ හැටියට මන් සූත්‍ර කීපෙකික්රුම්ටික් ඔබට කියන්න. මෙන්න මේ න්‍යායි පාවිච්චි කරන්න ඕන වෙලාවක. ඕනම වෙලාවක ඔබේ ජීවිතය කෙළේ සැවිසෙනකොට මේ න්‍යයි පරිහරණය කරන්න. ඇි එක න්‍යායක් ගමු එකක් තියනො විතක්ක සන්ටාන සූත්‍රය කියය. විතක්ක සන්ටාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උහන්සේ මතක් කරනවා සබී විදර්ශනාවට පාදකවෙච්ච, සමාධිය වඩාගෙන එනකොට කෙස් සැවිසිය විසින්න පුළුවන්ගේ. තු විදර්ශනාවට පාදක වෙච්ච සමාධයක් වඩාගෙන එනකොට කෙලෙස් සැවිසන්න පුළුවන්. හේතුවතමාදන අර මාර බල පෑමත් වැඩිනි. එතුට ඒ මාර බලපෑමත් වැඩි නිසා සමාරලාවට විදර්ශනාවටම පාදක වෙච්ච මේ ගුණධර්මයක් කමට අහනක් භාවනාව කර ෙනනකොට ඔන්න කෙ සැවිස්සෙන. කෙස් සැවිස්සෙන වෙලාවට බුදුරජාන්සේ අපිට උගන්නවා ඒ කෙලෙස යටපත් කරගන්න සුන්දර ක්‍රමටිකා. මෙන්න මේවා ජීවිතයට ඇප්ලයි කරලා බලන්න ඕන ජවිතයට ගලපල බලන්නවල්. යොදාගන්න ජීවිතයට කෙලෙස් සැවිස්සෙනකොට. සම්පූරණයම නිකෙස් නොවු ඕනම කෙනෙක් මේ මෙවිදිීට අමාරුව ඇයටන ඉන්සාද මේ ප්‍රඥ්ඥා නාලිකාව මේ ඇහෙන දේශනාව, හොට මතක තියාගන්න මේකේ අමුතුුවෙන් කෙනෙ කියන්න හිතන්න පුළුව මේකේ අමුතුෙන් ද දැනගත යුතු වැඩියයුතු ධර්මයන්නෑ කියලා හැබැයි ප්‍රශ්නයක් එනකොට මෙන්න මේ ආකෘතියට දාලා බලඩුවට. ඕහනම වෙලාව. උන්හන්සේ පලවෙනිය මතක් කරනවා මහනිනි මේ විදර්ශනාවට පාදක වුණු සමාධයක් වඩනකොට ධර්මයක් පුහුණු කරනකොට. එයාගේ ජීවිතේ ලෝබදවේස මෝවාදී අකුසල් ධර්මයන් නුසේවසෙ හිතේ පවතින ය ලපතරවිදිර උත්සන්නන් වෙනවා. දරඒ මුත්සන්න වනාට පස්සේ යාගේ සතිිනිමිත්ත ැතිුණොත් එහෙම සහිය නැතිුුණොත්ෙම සමාරට පැවිද දෙෙක්නම් ගෙදර නවතින්නේ. එහෙමයින්න අ එකක තැනක තියෙනවා මටව විස්තර කරන්න අමාරුයි සමහර තැන්වල තියනවා එක හන්දුරු කෙනෙ කිටිය මේ ඒ හන්දුුුව හොඳට ගල්ගුහාාවක භාාවනා කරනීටිය එක මනුස්සේ කෙතනින් යනගම හොරු කණ්ඩායමි නායක එකක්කානවා මේ හන්ුරුවන්නේ බහන්සිේ දැන් කොච්චර කල්දම යාරමේ එතො ුනාහන්කින ම අවරුදු හැයි හැබැයි දහන්දරනි අවුරදු හයයක් ඔබහන්සේ මේක ීටය දැමකත් වහන්සට තියෙන දේ කියල්හනවා. ඔබවහන්සේට තියෙන ආධ්‍යාත්මික පලේම කදදි කියලාන්න තොට්ටි කියන මට මොකත් අධ්‍යාත්මිකෝ විමුක්තියට අදාළ දෙයක් මට මොන ගැහුන්නෑ හැබැයි මගේ නිකැල්ැල් සීලයක් තියෙනවා කියන මොකදදයට තියන නිකැලැල් සීලයක් තියනවා. මීල විසිුද්ියය තුළල පහිටල න්නවා මට හරි පිරිසිුදු සීල ඇති. කැලැල් නොවනු නිකලැල් වෙච්ච කබර නොවනු ප්‍රශ්න නැති සිදදුරුවලින් වැහිච්ච නැති තාම පිරිසුදු සීලයක් කවරුදු හයක්ති න එක මොහතක්වත් අවුරදුහයක් ඇතුරුතු මගේ සීලේ කැල්ලුන දෙමිතා අහන්නේ කව්ද හොරෙක්කහන්නේ. ඒ හොරාටකින මට නිකැල් එතුකට කියන අනි හාන්දරුවණ අවුරදුහයයක්ක බහන්සේට නිකැල් සීයක් විතර තියන්නේ කියෙලාන. මේ අවුරුදු හයට හාන්දුරණේ මොනුවද කළේ කියලාන්න. හාන්දුරුවනී ඔහොම ඉන්ඩෙපා කියරු. එතට හාන්දුරුවන ඔයා හොරෙක්නේ ඔයයි මට එහෙම කියන්න. එතට ඒ හොරා කියනවා හාන්දුරුවණී ඔබහන්සේ අවරුදු හයයිනෙමහි මංමීට අවුරුදු හත්තකට කලින් ඔය ගල්ගුහායම පැවිදි වෙලා හිටිය කියේරු. ඔය ඔබහන්ස දැගන්න ගල්ගුහාම මීට අවුදු හකටලින් බහන්ස වඩි අවරුද්දක කලින් මං ඔත්තන හිටි කියනවා. හාමුදුරුවන ඒ කාලේ මට සීලයක් විතරක් නෙමී තිබ් කියන. මට තිබ්බා එරදිහත් තිබ්බ කියනවා. මට චිත්ත සමාධියයකින් උපදවාගත්ත දිහාන ප්‍රතිලා බත් තිබ්බ කියරු. එක දවසක් හරක් බලන්නාපු මේ ගොපලු කෑනුළමිෙක් දැකලා මාව ඇවිලුනා කියන. එතවට යාටන එයා නිම්ම කිෙනෙක්ද. දෙ මිහාණඩු සීේ විතරයිති අරැකින මට චිත්ත සමාධියයක් තිබ්බා. තරොයි දෙකම තියා නිද්දදි එක ගොපලු දැරවියක් දෙකලා, මගේ හි ඇවිලිුනා කියන. මං එදා ඔය යා පැත්තේ තියන පිහිල්ලට ගිහි එල්ලි වෙනකම් මම ඒ වතුර හිටගෙනටය කියනවා. මගේ ඇඟ පුරාම දැවිල්ලක් ටගත්තගේ. අන්තිමටම මට චිත්ත සමාධය පිරිවුනා කියනවා. ඇස් දෙක ප්‍රියාගෙන භාවනා කරන්න හදනකොට අර තරුණ කෙල්ල මතක්වනාා කියන. මතක් කල හාමුදුරනේ මම සිවර අයින් කරලා කුටියටත් ඇැඳලයිදා මේ කෙල්ල හොයාගෙන හොයාගෙන ගයාා කියන. හම්බ උන්නෑ කියනවා. ඒ කාල නම් පින්ඩ පාතියනකොට ධනහම්ේෙනවනනි දැන් දානිත්නේ හාදුරුවනී මම ඇවිදග නැවිදිගෙන යනකොට මට කෑම නතිකට ගහකට කෑ දිනවද කවරුවක් න පැවිදදිෙකට අන්දනපාත්‍රයරගියා කෑම නැතිකොට හාමුදුරුවුණි හොරකමට නිමෙයි හෙමීට ෙවල්වලට පැනල කුස්සියටගිහි බත් අ හොරක් ක්ඩටන්ග. අන්තිමට මමාන්දුරුවුණේ මම්මී කෙල්ල හය හෝය අදී බත් කෑවා හොරකන් කරකර. මගේ ජීවිතේ බත්තු ෝොකන් කරනක තමයි මුලින් මඇතිවුුණේ කියන. අන්තිමට මිනිහෙක් න රැකියාවක් ඕන කියල මං හොරු සවපාලොස් දෙනෙ එකුතු කරන පොඩිපොඩි හොරකන් කරා කියන. හාදුරුනෙ දැන් පසසියක්කින්නවා කියනවා මගේ හරු කණ්ඩයි. එතකොට මට අර මුලින් දැක්ක ලස්සන තරුණියත් හම්බෝඩා කියන. හම්බවනා හාමුදුරුවනේ මඒ කෙල්ල හොයාගෙන බලෙන් එක් කරගනාව කියනු. බලෙන් එක් කරග නැවිල්ල හාමුදුරුවනේ මම දැන් මට පන්සසියක් හොරු ඉන්නවා කියෙන මට තියෙන දනේ ගෙන මට අදහසක්නෑ කියලා. හැබැයි හාඳුරුවනී තවමත් සංසින්දෙටනය කියන හොරකම. මහෝරක කරනෝ හොරගං කරන මට ඇතිහිතන්නේෑ කියනවා. හාමුදුරුවණේ මාත් පිරිහිනා කියන. ඔබවහන්ස ගැන මොන කතාහන්දරද කියලා. තුර බලන්න චිත්ත සමාධියකුත් තියන සීලේකුත් තියන කෙනෙකුත් පිරිහිෙන්න්න පුළුව. ඒකල ඒද හන්දරුන්ට කියන හදුරුවනී අවරුදු හතකට කලින් මං ඔය කුටේ උබවහන්සට වඩා ගුණ ධර්ම රැක්කක් මාත් කඩා වැටුුණනා හාන්දුරුවනී. ඒ නිසා ඔබවහන්ස හොමින්ද. එපා දිවාරාත්‍රී වීරිය කරලා වීරය කරලා ධර්මිය තුළ ස්ථාවර වෙන්න කියන. දැ අපිම මේ උත්සා කරන්නේ පින්වත්න ධර්මී තුළ ස්ථාවර වෙඩන අපි ස්ථාවර බවක් නෑ එකන සාකා ධදති්‍යය විචිච්චාවයි සහිලබත පරාමාසයකන සංයෝජන තුනවත් කඩාගත්ති නැත්තං ස්ථාවරන. නිරෙේ වැටෙන්න්න පුළුවන්. ප්‍රේත ලෝක වැටෙන්න්න පුළුවන් හතරාපායට වැටෙන්න්න පුළුවන්. එ එකතුර අප ස්ථාවර නෑ. අපි පිහිටලා ඉන්න තැන ගන්නා අදහසක් නෑ හැබැයි මේතුන කඩා ගන්න හරි පහසුයි පිවත්න්නේ සම්මා දිිට්ටියයි සම්මා සංකල්පයයි දෙක විතරක්ව හරිට වැඩෙනකොට සක්කාායි දිට්ටි කැඩලිය නවා. ත සම්මා දිට්ටියෙන් යහැන් දුකයි දුක ඇතිවීමයි දුක නැතිකිීමයි දුක නැති කරන්නට තියෙන ප්‍රතිපදාවයි ගැන සම්පූර්ණයෙන් මෙහමි එකක් තියෙනවා කියලා දැනගන්න කොට පින්වත්න ඒගේ සම්දෘෂ්ියය පිරිසුදු වෙන්න පටන් ගන්න. ඒ දෘෂ්ටියය පිරිසිුදුෙන් පටන් ගන්නකට මෙයා සෝතාපන්න මාර්ගයට බැහැගත්ත ශ්‍රාවකයෙක් වෙන. දැන් ආර්ියෂ්ඨාංගික මාර්ගයම පූරණය කරගන්න ෝ නෑ සෝවාන් වෙන කෙනෙකුට සම්මාධිට්ට්‍යයි සම්මාසංකල්පයයි දෙක වැඩිෙන කොටයා සෝවාන් වෙනවා. එමස්ොන්න්න පුළුව. තු අපිට තියන්නේ අපිට තියන සමාධිට්ටියය සිදුරු සම්මාධිට්ටිය ප්‍රශ්න තියෙනවා. ැ බල මේක විතක්ක සටාන සූත්‍රයේදදි මතක්රන මහන්ඩිනි ධර්මයම පුහුණු කරගන ඉන්න කෙනෙකුතුන් අකුස්සලය නිසා යට යන්න පුළුවන් කියලා. දැ මේ වෙනකොට සමහර විට හොත්තට ධර්මය පුහුණු කරන අබිධර්මය ගැන හොඳට දන්න ධර්මයක් ජීවිතයේ ගලප ගත්තායත් මේ බනහග ඉන්න ඇති. ඒ අයටත් මේක හොඳ හේතුව හොඳ වෙන්නේ හිටිගමන් කෙලෙස්වලින් ඔබව යට වෙනවා. ඒ යට වෙනකටන්න තරියක පවිච්ිර්ඩෝට. ද අපට කතා කර හනුවනි ආන්දරනී ම චරන නො මගේ හිතම න්න ිහෙමම කෙ සවිස්සගෙන නවා කලින් ම රැකියාව කරන බාපපු නති කාල ටහිම ප්‍රශ්නය යකැන අය කාලේ ර මං ස්සල්ලක වගේ කෙස්වලින් සිහිමරජාවල ඉඳදලතයේ දැකෙල ෙ ඔබට හිතනවානි වැඩෙන්න්නේෑ වැඩන්න ඒ ඔබ කෙස්වලින් සිහි මරජා නොච්ච ්‍රාවකෙක් විදිරටම ඔබනැග ඔබට එෙම හිතෙන් දෝ උන්හන්සේ පලවිනී මතක් කරනවා මහනන පලවිනි කාරණ තම වන්හන්ේ මතක් කරනවා. අකුසල් අරමුණක් එනකොට ධර්මයක් පුහුණු කරන සමා්‍යයක් දියුණු කරනගෙනෙකොට අකුසල් අරමුණක් එනකොට ඒක කුසල් අරමුණකින් පෙළන්න පටන්ග්ඩෝන්න් ඕන වෙලාව අකුසලය මතු වෙන්න පුළුවන් ඒ මත්තුවෙනකොටඒ කුසල් අරමුණකින් පෙළන්න පටන්ගන්න. මොකාකරි අකුසල් අරමුණක් ආපු ගමන් ඔන්න එක කුසල් අරමුණක් කොස්සේ පෙළන්න ඉක්මනින් පටන්ගන්නු. ය අකුසල් අරමුණනෝසේ විධර්කා දන්නේ ප්‍රපංචලෝකයක් හදන්නත් න අකුසලයක් ආපු ගමන් ඔන්න ඕනම කෙනෙකුට එන්න පුළුවන් අකුස්සලයක් ආපු ගමන් කුසල් මනසිකාරයක් කළ ට ගන්න. දැ මේක කරන්න පුළුවන් පින්වත්න සති නිමිත්ත නැති කෙනෙකුට. පින්වත්න මේ කිෙනෙකට වෙනස් ගෝචර පංචේන්ද්‍රයන්වලට එකම රැකවරණ තමයි සතිය. මනස තමයි පිසරට මනසට සිහිය පිසරණ එතකොට සිහිය ැති කෙනෙකුට අකුසල් විතාර්කයක් කනෙකට ඒ යට ගහල කුසලයක් ගන්න කු වි විතක්ක සන්ටාන සූත්‍රය තියෙන්නේ මහනෙන ලොකුඇනයක් අරගන එකරියට ඒවගේ ලොකුඇනයක් අරගන ඒ ඇනයට තට්ටු කරනකොට පොඩිියනයක් ගහලා තියෙනවානං ඒ පොඩියනේ ලියට යනින් ලොකුවෙනයක් අරගන ඒ ඇනයට ගහනකොට එතන තියෙන පොඩියයනයක් තියෙනවාන ඒ අන එලියට යනනිීද ඒවගේ බුදුරජාන්සේ මතක් කරන මහනෙ සමාධයක් දියුණු කරන ජීවිතය විපස්සනා කරන කෙනෙක් අකුසලයෙන් යටවෙනවා කියල දකිනකොට සිහිය පිහිටවාගෙන සග පැත්තේ සිහිය තියෙන්නොට. ැ අධන්න මිනිසුන්ගේ තමන්ගේ පැත්තේ සිහයනෑ. එතුට තමන්ගේ පැත්තේ සිහියතියාගෙන තමයි සිහිය ඔස්සේ තමයි ධර්මය කියන කන්නාඩිය හරහ තමයි ලෝකයේ බලන්නේ. අධතියන අයට තයන් ලොකුම ප්‍රශ්නය තමයි තමන්ගේ පැත්තේ සිහියන සතිනිමිත්තනෑ තුොට සතිනිමිත්ත නැතිකෙනෙකුට පින්වත්න අකුසලේ එනකොට අකුසලේ යට ගහගන කුසලයක් මතු කරගන්න බෑ. බුදුරජාන්ේ මතක් කරවා අකුසලේ ඕන කෙනෙගේ ඇවිස්සලලා එන්න පුළන් ඇවිසල එනකොට කුසල අරමුණනකින් අකුසල යට කනයි හරියට පොඩියනයක් ගහලා තියෙන තැනක ලොකුනයක් පාවිච්චි කරලා ඒ ඇන එලියට යනකොට අර පොඩියනය අයින් වෙනවාගේ. කුසල් සිතකින් අකුසල් සිත පෙළන්්ඩෝට. බොහම සරලයිගේ පෙන්නවට මීටි පරියාගන කර බලන්න අකුසලේ හොයාගන්න බැර අටයනවා. දැන් හිතන්න පින්නත් ඒත් අකුසලේ මතු වෙලයිනවා කිය. ආදැන් ඔන්න කුසලයකින් අකුසලේ පෙලනවා හරි ඔබහන්සේ කියන එක කරන්න. ඒකරග නයනකොටත් අකුසලේම මතු වෙලා එන්න බැරිද පුළුවන්. අ අකුසල් සිත යටකරන අකුසලේන වුඩට එක ලොකු යනෙක නිමයා ගහල තිීම යා ගහතින පොඩියයනයක. එතට යාගේ තියන එයා ගහ තියෙන ඇනේ ට වඩා ලොකු දැ බදුජාන්සේ මතක්කරේ පොඩියයනයකින් ලොක අනයකින් තට්ටු කරනකොට පොඩියයනේ ලියෙන් එලෙ ජනාවගේ මේ කුසල් සිත්තකින් අකුසලේ පෙළන්නකිෙල් ඒත් ඔන්න කුසලේම බලවත්ව වී බලවත්ව වේෙනම් එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහනින ආදීනව මිනෙහි කරන්න දෙවැනි පියවර දෙවැනක මකක්ද ආදීනවේ මිෙහි කරනවා. මම මේ විදියට හිතහිත ගියොත් මට නන්දරමි අවබෝධ කරන්න වෙන්නේ. ඔන්න ආදීනව කල්පනා කරනු. මේවිදියට හිතහිතා ආපු නිසා තමයි. කෙලෙස් වලට මම යටවුණු නිසා තමයි. මම තවමත් සංසාරීන්නේ ඔන්න ආදීතම කල්පනා කරනු. මම්මිල්ලා ලේසිකරලා මම්මික කියල දෙ. මේ සූත්‍ර බැලු බැල්මට කෙනෙකුට නොතෙරෙන්න්නද පුළුව නමුත්මි සර කරලා සරල කරලා ඔට කියලදේ. ආදීනෝමිනෙහි කරනු. කෝම දාදීනෝ මෙිනහි කරන්නේ. මම මේ විදියට කියියොත් ම මේ විදියට හිතුවොත්. මේ විදියට දිගට දිග හිතුවොත් ම නතර වෙන්න එක්කො නිරේ. එක්කෝප්‍රේත ලෝකෙ එක්කෝ සතරාපායි. තුො මේ විදියට හිත හිත හිට ඕෝක තවත් දියුණු අවස්ථාවත් මයි එයා පින ගැත් හොම හිතන්න පට ගන්න සමමාලාට ිත්තවාධයක් දියුණු කරන විදර්ශනා කරනකට මේ කමාරුයි පිනක් හරිකරගෙන න්නවා කියලා හිතනවී. ඉතුර යා ඒෙත් ඒකෙත් ආදීනවසී කනට කොමද. මම පින්ගරනෙ කොදයි තමයි හැබැයි පිනේ විපාකයක්ත් විපාක දිදිී විපාක දිදිී අනිත්්‍ය වෙනවා. මං මේකින් දිවියලෝකයේයායි ඒක ඇත්ත දිවියලෝකයේ ගිහින් මම එතනින් චුත වෙනකොට සමට ආයි නිරය අන්න බලන්න ඒ දියුණු අවස්ථාවක්කයක. සමාරලාට පින්නත්ව භාාවන කරනට වඩ දනක ලේසි ැද. භාවනා කරනවට වඩා මේ මල්ුපෙත්තා ඇමැදිනක ලේසි. විධාර්සනා කරනට වම සත්ව පුද්ගල භාවයක් නෑ කියලලා දකින්න ජීවිතය විපස්සනා කරනවාට වඩා පින මේ සාමාන්‍ය ඉදින එදා පින්කර ගන්නක හරි පහසු පින්න. එද වැසිගිලි කැසිකිිලි පිරිසුදු කරලා තු පතු ගාලා ඉතින් ඔ පොඩ්ඩක් සීලයක් දියුණ කරන හොමින්ෙ පහු නද පහසුයි එබ දැමිතන මතක් කරන විදර්ශනා කරන චිත්ත සමාධියයක් දියුණු කරනකොට සමාධිය උපදවෝ ගන්නකොට. මේ ජවිතය අතාර්තයට විවරුද වෙනකට යාගේ අක්ුසලේට වන්න පුළ හැයි මෙතන තවපත්තකින් අපිතන්නන පින නිසාත් අපට හෙමිතෙන්න පුළුව අයිගැන පනත් අවඩට ඇවිල්ලා මේ අමාරුයි භාවනාවක් වැඩෙන්න්නේ චිත්ත සමාධයක් වැඩෙන්න්න එන්නම් ම පිනක් හරිරකරන්නවා කිය හිතෙන්ට පුළුව එතකොටය පින තුලත් අරවිදියට ආදීනව කල්පනා කරනවා. දැන් පිණ නිසාත් පින්නත්නි සුගතිය යයි දැං ඔබ පින්කලාට පස්සේ විවරුව අතර පද හැබැයි දෙවිවරු අතර උපන්නත් විපාකදීලා අනිත්ති වෙන එකක් නංගක ඒන්න තුට එයා එහෙම කල්පනා කරන තුකට එය පින ගැනත්තිය අදහස අයිංකරගෙන අර ලෝකයේ මේ මොහොතේ විදර්ශනා කරන සතිහිමිත්ත තුළ පිහිටන්න පටන්ගන්න නැවුණ දෙවනියකමකක්ද මුලින්කිවා කුසලේ කුසලයකින් පෙලනවා ඒත් තර්කය නොවු්ඩට ඒත් තුට එනකොට බුදුරජාණන් වහන්සේ මතක් කළ ආදීනව මෙනෙහි කරන්න කියල ඒක දාහරණයකින් වනාන්සේ මතක් කරනවා හරියට හොදට නාගත්ත කොල්ලෙක්ගේ ඇඟට හොදට නාගත්ත ගෑන්ුලමී ගැඟගට සර්පකුණක් බලුකුණක් දැම්මුත් ඒ සරපකුණ කොයිතනන් යා පිළිකුල් කරනවාත් මොක දෙද හොට නාලාලනින්නේ. නාගත්ත කෙනෙක් හොදට පිවට හොඳට නාලයින්න කෙනෙ ගැන්ට ර්පකනක් දැමමුත්ේ ර්පකුණ පිකුල් කරනවා වගේ ආදීනෝ මෙනෙහි කරර පිළිකුල් කරන්න කියනවා. පින්වත් පිනත් පිළිකුල් කරන්නෝ. ත් පිගල්රන්න න න ධර්මමාර්ගයට එඩල ෑස්ති වෙන කෙනෙක් පින පිළිගල් කරන්න ෝනෑ දම ප්‍රඥානාලිකාව ශ්‍රවණය කරනවා නි ධර්මමාර්ගයේ තුළ යම්තා ක්‍රස්ථාවරවෙච්ච පිරිස. තුොට ඒයට පිනේ ලොකු දවක් ඇත්ත නෑ ඇබැ පවතුලම බැහැගත්ත කෙනෙක් පිනට හරි ලැදදි වෙලා පිනතුළලින් ජීතය අත්දකින්න පටගන්න ොඳයි බෑ පිතුළ නතින්න නකයි. එයා පිනත් විපාකදිදිී අනිත්්‍ය වෙන නිසා එයා හරියට සරකුණක් ඇැගට දැම්මහම කකුසලේ පැත්තට බරවනං. සර්පකුණක් කැගට දැම්මාම හොඳට නාගත්ත කෙනෙක් සර්පකුණ පිළිකුල් කරනවා වගේ විපාකයේ මිනෙහි කරකරා හිතේ ඇතිවෙච්ච ඒ තමන්ගේ අකුසල් සිතුවිලි යට කරනවාන්න එතකොට පින්නත් ඥාහිත් තර විදර්ශනා සිත මතුවෙවි හෙනවා. එතකොට යාගේ චිත්ත සමාධායෙත් මතුවෙව එනවා. හිතන දැන් ඒත් එනවා කියලා. දැ විපාක මිනිකන් එකක විපාක ලඟිින්දල කෙනෙක් නො කියන් ලංගින්දල කෙනෙක් කිය නවා ඔයා මෙහිම කරන්නේ පා. ඒගේ විපාක භයනකයි එහෙම කියනකට දැන් සමාරලාට හොඳට ධර්මයක් පුහුණු කරන ඉන්න කෙනෙක් දරුවනිසාකුසල් කරන්න පුළුවන් බිරිඳ නිසාකුසලටවැට හොඳට ධර්මයයක් දියුණු කර කියෙ තර වට ම කිය . ඇ මෙහම හොඳදට චිත්ත සමාධී තියන කෙන තමාරු වැටන සම්මිකයන් එහම කෙනක ළඟ ඉන්න කෙනෙක් කියන ඔයාහොම කරන්න නිපා ඔයා ඔහොම හිට කෙනෙක් නිමේනි ඔයා හොඳට ධර්මයක් පුහුණු කළ කෙනෙක්. ඇයිම්ම අහොම කරන්නේ ඇයි තාත් ඔහොම කරන කියලා ඉතුළු අරය කියනකට අර විපාකය කියලා දෙනවා ඔහොම කළොත් සතරාපායට වැටි ධර්මී පිළිස්සරණ නැතිවයි මේ චතුරාර්සතය අවබෝධ කරගන්න වැඩ පිළිවෙලේ යට අයික කිය කියන කොට පින්වත්න්නේ එහෙම කියන වෙලා වෙෙත් එයාට එම හිතෙන කොටක් කියන නෑනෑ මම යනාපාක යනවාමං හොඳද පාඩ මක්කු ගන්නනාකි අරකම මතුව වනවා. එහම මතුව වෙනවා නොන්න දෙෙනි පිය රත් එෙම න වැඩ සාර්ක විච් බක්. එහෙම වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන ොම්මහනිනි කල්පනා කරණක නවත් අන්න කිය. ඒක සම්පූර්ණි අයින් කරන්න කියවා. කුසල් සිතක් කල්පනා කරන්න ත්නේ කුසල් තක් කල්පනා කරන්න ත්නේ. ඇදැන්ඒ විපාකයමිනහි කළත් ඒක මතුවෙව එනවනම් එකහරි බලව අවස්ථාවක්ට පින්නන්නේ. කො දක් සටාන සූත්‍රේද බුදුරජාන්ස මතක්කරනවා මහනිනියාගේ චිත්ත සමාධයක්ත් විදර්ශනා සිතවත් වැඩෙන් නෑ ලෝකයේ විදර්ශනා කරන්න බෑයාට කියනවා. එහෙම වෙනකොට පින්වත් මහනින. එයාගේ ජීවිතයේ ධර්මියයක්ම මතුකරගන්නවානම් උන්වහන්සේ මතක් කරනවා ඒඒ මොහොතේම හිතනනි අත් අහරල්ලිකෙන හරියට රූප දකින්න කැමතින ඒක උදාහරණයක මහිම කියන්නේ රූප දකින්න අකමැති නං. ඔබ රූපය දකින්න කැමැති නැත්නම්. ඒ මොහොතේම ස්පියාගන්නවා නීද කැමතින් ඇති රූපියයක් දකිින්ඩවා. එක පාරම තමාරට තමන් පිළිකුල් කරන හරි අක ැති දෙයක් හරි දැක්ක ගමන් ඒ දකිනකොට එක පාරම තදිින් ස්පිය වෙනවනී ද පිට. කල්ේ දකින්නත් කැමති නතිෙනෙක් ලේ දැක් මන් ඒවිලාම එක පාර ස්පියයා ගන්න. ඒගේ බුදුරජාන් වන්සේ මතකරන මහනිනි හිතන එක නවත් අන්ඩ කියනු. ඒ මොහොතේම හිතන අත්තරලා දානිිකන එතනම නවතිඉන්ඩ කියෙන එතනම නවතිනකොට ආයත් තර අකුසල් සිත යටගිහින් කුසල් සිත වැඩීගෙන වැඩීගෙන කුසල්සිත මතුවෙවී මතුවෙවී එන්න පඩන්ගන්නවා කියල්. දැම්පින්නාත්න හිතන්න ඒත් තර අකුසලේම බලවත්ව වී අකුසලේම මතුවෙවී එනවා කියල්. තොට බලනමී අකුසල් නිසා අපි කොච්චර සංසාරික වස්සයෙන් අමාරුව වැටෙනවා. එතකු බුදුරජන් සමත කරන දැන් එතන නවතින්න්නක ඔය ඇ එ වෙලාට නවති බැ පින්න. හිටි මක් න දැන් ක්කොම වෙන්නේ සතිනමිත්ත නැතිකෙනෙකුට අන්නඒ එක දැන් අපි ගොඩාක් දෙනකි සතිනිමිත්ත නෑන එකන මේ මහොතේ සහ පහිටවාගන්නේ අදක්ෂනෑ ත මේ මොහොතේ සිය පිහිටවාගත්ත කෙන සම්පූර්ණයමයයයාගේ ජීවිතය තම අතිශයි සුන්දර වෙන්නේ සම්පූර්ණය ලෝකෙ විදර්සනා කරල පංචපාදානස්කන්ධී උදේවෑයදකලා ය මේ ලොකින් නිදහස්සල යනවා එ පංචපානස්කන්ද උදේ දැකගන්න බැරිවෙන විදිට අර අකුසලයක් වැහන්ඩය පටාවා. අේ හෙන්නේ නකොට ඔන්න දැන්න්නේ ඒ අර ඔන්න පලවෙනිෙන්ම කුසල් සිතකින් අට කරන්න ඇතුව ඒත් හරගීනෑ. දෙවැනි වතා ආදීනව කල්පනා කලා ඒත් හරියන්නේ. දැන් නතරකර ගන්න හදනවා ඒත් හරියන්නේ. එතකොට බුදුරජාන්සේ මතක් කරනවා එහෙම නම් මහනනී ඒ අකුසලේට මුල හොයාගෙන යන්න්න කියලා. ඒත් හරිියන්නේ ද මුල හොයාගෙන යන. ඇයිට හේතු පල සහිත ඔන්න දකින්න පටන් ගන්නවා අකුස්සලේ. ඇයි මට මිහිමි එකක් හිතුනි. ඇයි මගේ හිත මේ විදියට අකුසලේට බරවුණේ ඔන්න හේතුව හොයාගෙන යන යි මිහිමික් ඇතිවුණේ කියලා හොයාගෙනයනෝ. හොයාගෙන හොයාගෙන යනකොට පින්වත්න සමාරලාට පොඩි සිද්ධියක් වෙලාති. ලොකූකාරණයක් මෙ පොඩි කාරණයකට තමයි යාම මේ අකුසල්ලින් ඇහි ලගිහින්ති. එතුර හේතුඵල සහිතව විමස නොයා දැ සමාරලාට තන්න දැන් අම්මා කෙනෙකටින් ලොකම කාම බැම්ම තමයි දරුවා කියල කිය. තුර අම්මගේ ජීතෙක් කොච්චර ධර්මයක් තිබුණත් තර දරවා කියන කාම බැම්ම නිසා යාගේ දහම්මාර්ගයටගහි අකුසල් වැන්න පුුවන්. දරුවෙක් වෙනුවේ කම්ම කෙනෙක් ෝන දෙයක් කන්න පුළුව. එච්චරට බරපතලයි කාම බැම් දරවා එක් ඇතිවෙච්ච. තුො ඒගේ වෙලා කොට හොයාගෙන නව මුල දෙමම් ිච්චර ඇවිස්සුනි ම භාවනා කරපු කෙනෙක් පැයි ගනම් භාවනා කළලා භහවන වැඩ සහ වලට කියයා දධර්මී පුහු කලලා ඇහි ට මිහිමුණනි කියල ඔන්න හොයාගෙන ඇලතුර දරුවාතම හේ. ඒ දරවාදත් හේතු බල සහිතව බල. දරුවා කියන්නේ සංසාරක පැවතුම් සහිත කෙනෙ. මීවිලාවි මගේ දරවාාවුනට මේ කොල්ලා මගේ දරවා වෙන්නේ හැමදා. හේතු බල සහිතව තමයි දරුවා වනේ. එනිසා මේ දරවාටත් හේතු සහිතව තමයි මේ දරුවාගේ ගමනත් ඇතිව වනේ නිසා මම මගේ අධ්‍යාත් මේ බිඳගඩ නරකයි කියලා. එයා මුල හොයාගෙන හොයාගෙන යනකොට සමහරලාට ඔයගේ තාම සංකීරන අස්ථාවකොත් නෙ. සමල්ලාත් සමන්ගේ හිතේ පටි සම්පයුක්තු ිතනයක් වැඩෙන්න්න පුළුවන් ස්වහල්පදයකට. සමල්ලට මෙධර්මයක් නැතිෙනෙක් නම් හැරිල බැලුවත් කළමෙන්න්න පුුව. ඉදුර එයා කැලමිලා තියෙනෙ සමාට මේ මොකාකර පොඩි දේකට තරයා හේතු සහිතව බලනවා පිටිපස්සට බලාගෙන බලාගෙන ඇයි මට මෙහෙමුණේ ධර්මයක් දෙියුණු කරගෙන විදර්ශනාවක් පුහුණු කරගෙන හිටපු මට ඇයි මෙහෙම වුණේ ඇයි මට මෙිහම වුණේ කියල හොයාගෙන හොයාගෙන යනව තුට හේතුව දකිනවා මේම හොතේ ඇතිවෙච්ච පටි සම්පයුක්ත චින්තනය පලයනං එකට හේතුූ හොයනවා. හේතුූ හොයාගෙන යනකොට යාට තේරෙනවා මේ ස්වල්ප හේතුවකට නිමං මේ කෙලෙ සෞස්සගත්ත. කියලාත ඒක හරියට බුදුරජාන්ත් මත කරනවා මේ කි ේතුවනැසු මිහි දුවනවාකේරු. දූගෙන යනකොට ඒ නිහටමිතෙනවලු ම මකට දුවන්නේ. දෙ බලන උදාහරන්න සහිතව කියලදන්නේ හරි ලස්සනට උන්වහන්ස. ම කට දුවන්නේ මට කිසි ේතුවන්න්නේඇන කෙලා ඔන්න හමින් අන්නට ගන්න. හමින් අනකොට අහිත නවලු මං අයි හමටේයන්නේ මට වෙන වැඩගුත්නය ඔන්නවේ නවතින කියලයා නවති නෝලු. නැවතුනනාට පස්ස බලනලු මි ැවතෙලායින්නෙ තේරුමන්න්නේය හිටකන මංමකට දන්න ගම ඇයටටත්පිඩාව. හෙමීට වාඩි වෙනෝ කියන. වාඩිවෙලා යන්නකට ේතනලු ඇයි මම්ම වාඩිවෙලායින්නේ. ම ශේෂ වැඩකුත්න න්නව හමීටම ගහයට මහන්සිය වන කළයා නිදාගන්න ොවලු. අරේගේ තාම ගොරෝසු පැවතුමක් තියෙන කෙනෙක්. හේතු බලබලා හේතු බලබලා ඉතාම් සියුම් නිදහස් පැවතුමකට වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විපාකය මිනෙහි කරලා ඒකනු තේතුව හොයාගෙන හොයාගෙන යන්න කියලා. ඉතන් හේතු හොයන කොටත් තිනවා කියලා රාකුසලේ. හේතු හොයෙනකොටත් අක්කුසලේ හිම දැම්මකොද කරන්න දෙැන්කරන්න දෙන්න පිවත්. දඟයාට කරන්න දෙයක් බුදුරජාණන් වහන්සේ මතාක් කරනවා ධන්තේබි ධන්ත මාදහාය දත්තට දතතියල තද කරගන්න කියනවා. දැංකොරන්න දෙයක්නෑ. දතට දතතියලා තද කරගන ජිවහාය තාලුම් අනන්ත චේතියයි කැනෙ දිවට තල්ල තද කරගන්න කිය. කොහොමද දත්තට දතතියල තද කරගන දිවට තල්ලට දිවතියල තද කරගන්න කියෙන න අකුසලේ නම් මඩිනවමයි කිය. අද කරගන වාඩිවෙන්න කෙනො වීරී ඒක හරියට බුදුරජන්ාන්සේ මතක් කරනවා හරියට බලවත් මිනිහෙක් හොඳට හයිිය තියෙන මිනිහෙක් ඒ හයිිය තියෙන මනුස්සයා හොදට කායික ශක්තිය තියෙන මනුස්සයා අක්කුස්සලය කුසලයෙන් පෙළෙනවා කියනවා හරියටඒ ශක්තිය තියෙන මනුස්සයා දුරුවල මිනිහෙකුට ගහල තලල පොඩි කරලදානෝ වගේ දිවට දල්ලට දිවතියාගෙන දක්මිටි කාගෙන මේ කිය දැරන්න දෙයන්නේ දක්මිටි කාගනරි අකුසලේ පෙලන්දි කියනෙන. න්නො විදිට ධර්මී පුහුණු කරන විදර්ශනාඥානයක් දෙවුණු කරන අය. මොකද අපිට කෝල් කරලා අහනෝ. මිච්චර මෙහෙම කරන ආඳුරනිි දැම් මොකද කරා. ඒත් බලන්න මේ කාරණය වෙනවානි කියලා කියනවා. මේ විතක්ක සන්ටාන සතනය හොඳ ඔොු විතියාාග. හැම වෙලා හැම්මක් කෙනෙකුට මුදවෙනවා. මොකද සෝතාපනන්න විච්ච ස්්‍රාවකයකුට පවාමයකු දව. දදියට බල මේ ාගතුනාහසේ කිපු ක්‍රමේ හරීම ලස්සනයි කහොමද පලවණයෙන්ම වනාන්ේ මතක් කරා අකුසලේ කුසලයෙන් පෙලනවා ඒත් අකුසලේ නෝ මතුවෙලා. එතකට බුදුරජාන්සේ ආදීනෝ මිී කරන්න ඒත් අකුසලේ නෝ මත්තු වෙල. ඊට පස්ස කල්පනාන කරන්නෙක ව හරි මිනි අකමැතිදයක් දෙක මැස්පියාගන ඒත් අකුසලේ නෝ. මුල් හේතු හොයාගෙනය නො. හේතු හොයාග 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 නවා ඇයිමට මෙිහිම පටිකම්පයුක්ත හිතක් ඇති වුණේ කියේ. යයාගයකට ඒත් අකුසලේන හේතුව දැනගත් අකුසලේයනකොට න් හන්සේ මතක් කරනවා දැංකරන්න දෙන්නේ දිවට දිවතියාගෙන තල්ලට දිව තදකරගෙන දත්මිටි කාගන හරි අකුසලේ පෙළන්ද කියර. තු මේමගේ ක්‍රමවේදයක් අපේ මනස්්‍ය නැතිවුඩුවුත් අපිට තේරන්නේ අකුසලයක් එනකොට යට ගහන්න කොහොම්ද කියලා. ඉතුර සමහරවිට එයාගේ ජීවිතය ධර්මමාර්ගෙන්ම බැහැර වෙන පිනවත් අපි දැගන්න නිකදයක්තිෙන. දැනගන්න ඕන දේ මයි පෙන්න්නවත්නී මේ විදියට අර්දිවට තල්ලතියා තල්ලට දිවතියාගෙන දත්මිට කාගෙන කුස්සලේ පෙලනකොට පෙන්වත් යාගේ ජීවිතආය පර සමමාධියය පැමිණෙනවා. ගොඩාක් දෙන ඇයට තිබ්බේ යටගේ සමාධී මතු කරගන්න බෑන් මේ විදියටට කරලා බලන්න අර යට ගියාපු සමාධය මත්තු වෙනවා. අකුසල එනිකම් පහ වෙන්න පටන්ගන්න. අකුසලේ පහ වෙනකොට සිත්ත තමන්ගේ ඇතුළ පිහිට. ඇතුළ පිහිටන කියන්නේ බුදුරජන්සිකෙන මේම අජජත්තන්වා ඇතුළ පැත්තේ සිහිතියාගන්න ඕ. දේශනාවමති න අජත්තන් මේ චිත්තං සන්තිට්ටති ඇතුළ පැත්ති සිහ පිහිටන්න පටන්ගන්නවා. ඇතුළ පැත්ද ත තමන්ගේ පැත්ති සිහිතයාගන්නු නැමවෙලා අජත්තිකංවා කායිකායනු පසිවරති කියරකිව අජ්ජත්තික වසේ මේක බලනෝ. බො ඇතුළල් පැත්ති තමන් ගීත පිහිටනකොට ය ඇතුළ විදර්ශනා කරනවා. එ පිට විදර්ශන කරන පිට කියන් පිටත් ති නොන සත්ව පුද්ගලභාව ඒ ඉස්ල්ල ඇතුළ දර්ශනා කරන මේ ම තුළ සත්ව පුද්ගල භාවයක් නෑ ම කියන්නේ හුදු සංකාර පිඩක් විතරයි කියලලා ඇතුළ බලනවා ඉර්වා සයාගේ දැබල රකසලේ පහවෙනුට පිත් විදර්ශනා කරනු. දරවා අදිහත් විදර්ශනා කරනු. බැනපුගෙන ධහත් විදර්සන කරනවා දැ ැන්න කෙනෙක් නිසානන් අකුසලේ මතු වුණනි බැන්න කෙනත් විදර්සන කරනවා කොමද. මේ සංසාරය ඉපදමින් මැරමින් නාපු ගමනය අමානොවිච්ච කෙනෙක් නෑ කියලා මගේ සාාස්තෘන් වහන්සි කියලා තියෙනවානී. මනියා මට බැන්නට මගේ අම වෙරත්තින් ැතිනි. එහෙම කරලයා බලනවා මේ බාහිරත් සත්වය පුද්ගලෙක්නෑ හුදු සංකාර පික් විතරයිතනෙළෙ දෙපැත් රජත්ත බහිද්දවා සිම්බල්ලන තුළටත් බලන පිටරත් බලවා තුර අජ්‍යත්තංවා බලනවා බහිද්දන්වා බලනවා අජත්ත බහිද්දෝසිං පපැත්තට බලන එතකොට විතාර්කයට හිතේ ඉඩෙඉන්න. විතර්ගයේයට හිත ඉ නැතුව අකුසලේ යට වෙලා හිත සමාධිගතවල නිවිල්ලා දැ මදගත් වච්චන යම එකේ යොමක්ද ඇතුළ හිත පීටනවා. තමන් තුළ හිත පිහිටන්න පටන්ගන මේ අත්දැන් ගොඩා දෙනගේ මහිත තයේ ස්වභාවේ දන්නේ නැතිකම නිසා පිනත්න හිතේ එක පැත්තක අකුසල් විතරන්න එම හිතියන්නේ. එකක මෝස්ත්‍රරේ අකුසල් හිතේ තියනවා එනි එක පැත්තකින් බලන්න නරකයි. දැ දින්න එක පැත්තකන්න බල දැ සමරාට හ ල න අපි භාාවනරන විතර හඳරුවන අපිට ට වඩ කො තන පිහඳම් භාවනාග පින්වත්ම භාවනා පහ තබ්බං එකයන්නේ භාවනා වසයෙන් ප්‍රහාණය කළ යුතු ආශත්‍රව කොටසත් තියෙනවා. හැබැයි භාවන වසයෙන් ප්‍රහාණය කළ යුතු කොටස පින්වත්නී දෘෂ්ටයෙන් ප්‍රහාණය කළ යුතු ේට වඩා වෙනස්. ඇයි සබබා සවසූත්‍රයකිවේ මහනිනී නුබලාට සියලු, ආශ්‍රව ගැන මම දේශනා කලන්න හොඳට අහගන්න කියලන්නේ සබභාස සූත්‍රය පටන්ගන්නේ මහනිනි මොනවදාශ්‍රව කාමාසවා, භවාසවා අවිද්‍යාශවා. ත්‍රාශ්‍ර වර්ග හතරත්වය නොනි කාමාශ්‍රව, භවාශ්‍රව, අවිද්‍රාශ්‍රව ඉට පස්ස දිය දෘෂ්ිය මුල් කරගත් ආත්‍රව එැ මේ සභාස සූත්‍රයේ දෘ්ටිය ගැන ආශ්‍රව ගැන කියන්නේ මේක මහිත මේ බුදුරජාණන් වහන්සේ මේ දස්සනා පහ තබන් කියල දෘෂ්ටිය ගැන වෙනම කියන. නි දෘෂ්ටියෙන් ප්‍රාණය කරණන්න ු ආශ්‍රව වෙනම කියෙන් නිසා සියලු ආස්ත්‍රෝ ගැන කියන්නම් කියද්දි උන්වහන්සේ කාමාසවයි භවාසවයි අවි්‍යාසවයි විතරයි කියන්නේ. ද බලන්න එතකොට සබ්බා සවසූත්‍රයේ ගැන සියලු ආශ්‍රව ප්‍රහණය කරගණ්ඩ පුළුවන් විදිහ ගැන මම කියන්නම් කියලා උන්වහන්සේ මේ කම මතකැ ක්‍රම හතක් කියනවා. එතරේ ක්‍රම හත කියන්නේ මහනිනි මේ උන්හන්සේ මතකරනව අත්තිබික්කවේ දස්සනනා පහා තබ්බා අන්න බලන්න මහනි දෘෂ්ටියෙන් ප්‍රහණය කරන්නව ආශ්‍රවතිය වාකින්. ඒක පින්නත් අතිභික්වේ භාවන පහතබ මහහිි භාවනම ප්‍රහණ වෙ වන්න කියරම්. අපි එක තැනක නතර වෙලා ඉන්නවා හේතුව තමයි ආශ්‍රව දුරුරනවානන් එයා ඒක මෝස්ත්‍රයේ ආශ්‍රවදිහා ඒක ෝනෙන් බලන්ඩුව. අතිබික්කවේ දස්සන පහ තබ අතිබික්කවේ සංවරා පහ තබ්බ අතිබික්කවේ අධවාසනා පහ තබ අතිබික්කවේ පරිවජ්‍යනා පහ තබ අතිබික්කවේ විනෝධනා පහතබ අ ෝයාතර ෙන අතිබිකවේ භාවනා පහත මහනනිනි භාවනාවසයෙන් ප්‍රාණයක ර්ඩු නාශ්‍රව තියෙනවා. අපි එක තැනක නතරවෙලයින්න. එක තැනක නතර වෙච්ච ශ්‍රාවකයකුට අනිත් පැත්තෙන් වැඩ ආශ්‍රවපේන්නේ. ඒක යද නිවනයටගේ. බල අතිබික්ව දසනා පහද මෙතන දසනා කියකිව සෝතාපන්න මාර්ගයට එනකොට ප්‍රහාණය වෙන ආශ්‍රවටිකත්තියෙනවා. සක්කදදිටි විිච්චන් ල්ලබත පරාමස්. තු මේටික ප්‍රහාණය කරගන්න කෙනෙක් එතකොට යා එයා සමාඩලාවට ජීවිතය විදර්ශනා කරන්න වන විදිහක්තියනවා දැන් මේ දෘෂ්ටිය නිසා පින්වත්නි පුද්ගලය හරි අමාරුවයටනවා. ෘෂ්ටියන සා කොයිතර මරුවට නොතික නො භාතයන ස්වත්ත දෘෂ්ටිය මරණී පසේ ආත්මය කියලෙ එකත් තියනවා ආත්මය කලක නෑ ආත්මත්දැන් අපිට වෙලාතියෙන්නේ හැ ආත්මය එකක් කියල අපි හිතානින්න. ඇසකන නාසේදිව ශරය කියන මේ පංචේන්ද්‍රයන් තමයි ආත්මී කියල මිනිස්විතාගන්නවා. එතු මේ අතිභික්කවේ දස්සන පහත බයි ගැන දවසනයෙන් ප්‍රාණය කරන්නු නාශ්‍රව කියලක කියන්නේ ආත්මය නිත්‍යය වසින් අපි අල්ලගන්නවා. ත්ම නිති්‍ය වසින් අල්ලගත්තට පසිෙන හිතන ම කියල කෙන දැග ො ඉස්සරත් හිටිය ම කියල කෙනෙ නගත ම කිය කෙ කින්නවා එතුට ඉස්සරත් මමත් හිටිය මම කියල කෙනෙක් මේ දැනුත් මම කියලෙනෙ කින අනාගතේයටත් එෙන ම කියන කෙනෙ ඉඩිපාය කියල හිතනකොට ඒ ඒ සවභහවෙ යටකරගන්න තියෙනෙ දස්සන අපහතා දෘෂ්ටියයෙන් ප්‍රහණය එක භාවනපාද භාවනාවින් වෙන්නේ. මමි කියනකතා හොඳට තේරේ සබාස සූත්‍රය බලන්න තු භාව පහතත්බ කියල කෙනෙ විෙන ආස්ශ්‍රව කොටසක් පන්න වත්මි. එතු භාවනාවින් ප්‍රහණී කරන්න ඕන ටික මේටික වෙන්න. එතකට මේ සක්කා දිට්ටි කැඩනිික භාවනාව එකන මකෙන භාවනාවන්න සෝතාපන්නවෙඩි කියල හිමික කල්ලඳිපා නමුත් මම කියන්නන්නේ ඒ ඒ ආශ්‍රවල්ට ඒ ප්‍රතිකාර කරන්න ඕන. දස්සන පහ ත දෘෂ්ටියයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රවය නමොනාද දැන් සභාස සූත්‍රයේ මත කරන මේ නිත්‍ය වසයෙන් ආත්මය සුකවසයෙන් ආත්මය එයා දකිනකොට මම කියල කෙනෙක් හැමවෙලාම දකිනවා කියනවා. තු මම කියන කෙනා දකින්නේ දෘෂ්ටියය පින්නවත්ම. නානාව දෘෂ්ටිවට හේතු සකයි දිට්ටිය කියලාලනි ධර්මීතය ඕකට හොඳ දේශනාවව තමයි දුතිය ඉසිදත්ත සූත්‍රයේ එක තිෙනවා මම කියන ස්වභාවයට මේ වනාාව දරෘෂ්ටි ඇතිනි මොකක් නිසාද කියල ඉසිද අත්තහන්ඳරන් කියනවා මේ චිත්ත ගෘහපතියාට චිත්ත මම කියනෙ නාාව දෘෂ්ටයඇතුමි සක්කා ඇදිට්ටිය නිසා කියනු තුර දෘෂ්ටියම් ප්‍රහාණය කරන්නු නාශ්‍රව කියලගැන්නේ මම මගේ මගේ ආත්මය කියලෙක නෑකිලයක් දකින්න පටගන්න සත්ව පුද්ගල බාවයක් නෑ කියලා දකින්න පටගන්නවා එක දෘෂ්ටි එක දිිට ිට්ට විසුද්ධිය හරාව වෙන වැඩ ඒ දෘ්ියි පරිසුදුුවෙනකොට පින්වත්න්නේ ඒ ආශ්‍රව ඔන්න ඉං වෙන්න පටගන්න. එතකොට යා ඊළඟට බලන්න ඕනො එක පැත්තක ඥයා බලනවා ඊළඟ පැත්තිම් බලන්න ඕන පින්වත්න්නේ බුදුරජන් වහන්සේ දේශනා කරන සංවරාපහා ත්බා. ඉන්ද්‍රිය සංවරයේ නිසා ප්‍රහණය කරගන්න නාශ්‍රවතියෙන. ඇහැ නිසා ආශ්‍රව වැඩෙන්න්න පුළුවන්ඒ දෘෂ් දෘෂ්ටි පරිසුදුවෙනකොටඒ වැඩ ඔකො වෙන්න ඇහැ නිසා කකුසල් වැඩෙනකොට හ රිසංකරගන්න ආදක්සවවෙන්නලට. නනිසාුල් වැඩෙන්න්න පුළුවන් දිවනිසා කුසල් රිංගාන්ඩ පුුව එට පස්සේ නහයනිසා ආශ්‍රව රිින්ංගාන්ඩ පුළුවන් මනනාස්්‍රවද කාආශ්‍රව භාස්්‍ර ගේජාස දිිට ආත්‍රව නමේ ිට්ිය ආශත්‍රවයා ඉංකරගන දෘෂ්ටි අතිබික්වේ දස්සන පහ තබ දෘෂ්ටිෙන් ඉංකරනය වටික. එත දිිට්ටිය පිරිසතු වෙලා ඉවරයි. ද ඩ පිලයා විමස විමසවරයි. ඇහැ එකගත්තා කියනෙ එක වෙන මාස්ත්‍රවකොට සක් විදියට බුදුරජාණන්ස පෙන්වා. තුොර ඇහැර එක ගැනීම මුල්කරගන පින්වත්නී කාමාසව වැඩන්න පුළුවන්. මේ හැ අස්සේකා එහැ නිසා කාමාස්සව සිංගන්න පුළුවන්. භවාස්ත්‍රව ශ්‍රිගන්න පුළුවන් ඇහෙයි. අවිද්‍යස්ත්‍රව ්‍රරිංගන්න පුළුවන්. ඇහැ කණ නාස්සේ දිව සරීරය කියන මේ ඉන්ද්‍රීියන් රැකගැනීම නිසා සංවරාපහත වන්න සංවර කිරීමෙන් ප්‍රහණය කරන්න උනාශ්‍රව වන්නම කොටසත්යනවා. දෙැ ලන්න පින්වත්නී ධර්මමාර්ගයක් කුරු කරන මිනිහ දක්ෂ සොල්ධාදුුවෙක් වගේ න්නඩ උනනි. එක පැත්තක් විදර කරියන්නේ. අතිබිකවේ දස්සනාපාහත බ දෘෂ්ටියෙන් වෙනස්ශ්‍ර ගැනයා සංවේදි වෙන අරිට කොලාත්තක් හෙල්ලුනත් සංවේදී දක්ෂ සොල්ධාධුවෙක්. නැල්ලදක්ත් නිකං නිකංන් අතුක ඇල්ල කෙල්ලුන ක්ෂ සොදාධවේ රීක්මණින් තමන් සන්නධ වෙනවාන අයුද වලින්. එට සංවරාපහ තබ ඉඟට අධවාසන අධවාස ඉවසීමෙන් ප්‍රහණය කරන්න නාශ්‍රෝතියනවා. මොනෝ ධවසීමෙන් ප්‍රහාණය කරන්න නාශ්‍රව බුදුරජාන් මත කරනවා සීතල වෂනය වගේ ප්‍රාථමි අවද ආශ්‍රව කොටසත්තියනවා. සීතල නිසා අක්කසල් වැඩන්න පුළන්ගෙන ැටම ක්ම කියන්නන ස්ත්‍රර කරන්න බනේ බෑ. හැබැයි සී ඊට පස ෝක ලස්සන තකරනවා සීතල නිසාශ්‍ර වැඩෙන්න්න පුළුවන් ඌූෂණය නිසාශ්‍ර ඩෙන්න්න පුලුවන් කියනවා. ඊට පස්ස වනාන්සේ මතක් කරනවා එයාගේ එයාගේ ජීවිතය තුළ බුදුරජාාන්ේ මතක් කරනවා. සැප වේදනාව නිසා රාගේ කියෙන අනුසේ වැඩි ආශ්‍රෝ වැඩෙන්න්න පුළුව දුක්වේදනයව නිසා පටිගේ කියන අනුසේ වැඩිලාස්්‍ර වැඩන්න පුුව දුක් සැප රහිතවිදීම් නිසා අවිද්‍යාව කියන අනුසේ ධර්මයේ වැඩිලාශ්‍ර වැඩෙන්න්න පුළුව සප සැවද දුක්වද දුක් සැප සහිත වේදනා කියනක අස්සේ තාශ්‍රව වැඩෙන්න්න පුළුවන් නිසා සැපවේදනවත්්‍යව සඩෝන කියරවා. අධවංසනා පහත්බනි දුක්වේදනාවත්්‍යව සන්ඩෝන කියනවා. සැප දුක් රහිත වේදනාවත්්‍යව සන්ඩෝන කියනවා. ඊළඟට බුදුරජන්ාන්සේ මතක් කරනවා පරිවජ්ජනා පහතබ්බා. පටිසේවනා පහ තබ්බා අතිබික්කවයි පටිසේ වනා එකන්න පින්වත්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සම්පූර්ණයම තමන්ගේ ජීවිත සිව්පස පරිභෝජනය කරනකොට ඒ මහර ආශ්‍රෝ වැඩෙන්න්න පුළුවන් කියනු. ඒක පින්වත්නී ඒ හරිම විස්තරාත්මක ඒකයන්නේ ආහාරපාන ගන්නකොට ආහාරපාන ගැනීම නිසා ආශ්‍රව වැඩෙනුව කියේනවා. ඇඳම් පැළඳම් නිසාාශ්‍රව වැඩන්න පුළුවන් කියන ඒවගේම එයා ගන්න පරිහරණය කරන මේ ලෝක පරිහරණ කරන දේලල් නිසා යාගේ ජීවිත ආශ්‍රවලට වැඩ පුලන් න යායතකට එදැින් පරිසක් වෙන්ඩෝන කියන. ඊළඟට බදුරජන්ාන්සේ මතක් කරන පරිවජ්‍යනපාහතබ දුර කිරීමෙන් ප්‍රහාණය කරන්න නාස්ශ්‍රවටික්ත්තියෙනවා කියෙන මොවාද කේ හරි සරල තැනන්ද උනාහන්සකන මහනිනි චන්්ඩ අස්සයා මගරිින්ඩෝන කියනවා. ඩ චන්්ඩ ගොනාා මගහරිදෝඕන කියන. ම අෛත්‍රී වඩානයඉන්නෙන මම් භාවන කරන කෙනෙ කියලා ඇ යිස්සර හටකිිය උත්හෙම පාරණ්ඩුව ඕොන. තු අද ඉන්න මිනිසුන භාවනාව කියනක විතරයිතයන. එක අභිධර්මය කනක විතරයිතයන්නේ. තුට යාමේ නාවිද ආශත්‍රවවල හැඩතල ගැන යා දන්නේ නෑ පිවත්ේ. ඒ දන්නේන්න ඇති ශ්‍රාවකයා විසාාල් අමාරුවක වැටනවා. තුර පරිවජ්‍යනා පහ තබකිවි දුර කිරීම ප්‍රාණය කරන්න නනාශ්‍රවතියන. ස්ාාවසයෙන් දුර කරන්න ඕන තැන්තියනවා. පුද්ගලය වසින් දු ැ සමාරායක එක දුනාා මාසරෝ වැඩෙනවාන. එතුර එයා හිමීට දුරු කරලා ඉන්න්නෝන්. එතුකට යයාගේ දෘෂ්ටිය නිසා දකුසල් වැඩිලා තියෙනෙ නෑ. ඇසුර නිසාකුසල් වැඩිලා. ඇසුරජි ආශත්‍රව තමන් අස්සට රිංගලා. එතුරට දෘෂ්ටියය පිරිසුදු කරගන්නවා කියන තැන විර ඇවතිලා යිඩියෝත් එයාඒ කරන්නොට පිනොටි මේ පැත්ති වෙන මාකුල් රිංගල බදුරජන් වහන්සේ මතක් කරනවා පරිවජ්‍යනා පහ තබබං දුරුකිරීමෙන් කරන්න තමාට තැන් දුරු කරන්න්ඩඕන. සමාර පුද්ගලය දුරින්ම දුරු කරන්න ඕන අසත් පුරුෂයා නං දුරිම්ම දුරු කරන්න ඕන ඇයි අසත් පුරුෂය නිසත් කාමාසව භවාස අවිද්‍යාස වැඩිින් බඩරිද පුළුවන් ඊළඟට උන්වහන්ස මතක් කරනවා විනෝදනා පහා ත්බා මගහැරීමෙන් අරිස්සලක දුරු කිරීමේ දැම් මගහැරීමින් ීරියෙන් මගහරින් ඕන කියනවා සමහර දේවා. මොනවද මගහරිින් ෝට වීරියෙන් මගහරින් ඕන කියනවා කාම සංකල්පනා වීරියෙන් මගහරින් ඕන කියනවා ව්‍යාපාද සංකල්පනා වීරියෙන් මගහරින් ඕන කියනවා හිංසා සංකල්පනා. එතුළ එක වීරියය තිෙන්න්න ඕන ඒ වීරියෙන් මගහරින්න ඕන විනෝධනනා පහතැම්බ. දැම් බලන්නේ ඒක අන්තිමේ එක කියනවා අත්තිබිකවේ භාවනා පහතත් බමහනිනි ඔයාතර වැඩීමෙන් ප්‍රහාණය කරන්න නාශ්‍රෝකොටසකුත් තියෙනවා අදන්න මිනිසු වැඩීමෙන් ප්‍රහණය කරනක් ගැන විතරක් තහිතන්වා අ පැතිහායකින් දැමවිතර හතක් කියනවා පතිහායකින් අකුසල් ඇතුළට එෙනවා. එක දෙකතුනකින් වෙන්න පුලන් එක්ක එකින් දෙකින් වෙන්න පුලන් එයා එක තැනක් විතරයි අෝධානයමු කරලා තින්නේ. දෙැ බලන්න දස්සනා සංමරා පටිසේවනා, අධිවාසනා පරිවජ්ජනා විනෝධනා භාවනා කියලා හය පැත්තකින් කාමාසවරින්ගනවා. හය පැත්තකින් භවාසවසිංගනවා. හය පැත්තහත් පැත්තකින් අවි්‍යානු සේශලිගනවා. අපි එක පැත්තක් වහගෙනින්වා. භාවනා පහතව වැඩීමෙන් කොහොම දාාශ්‍රප ප්‍රාණය කරන්න පි වත්. වැඩීමෙන් ප්‍රහණය කරන්නේ සමරලාවට දැන් හිතන්න මේ තමන්ගේ හිතේ පටිගේ වැඩිෙනවනන් යා මෛත්‍රී වගේදයක් වඩන්ඩොන් අන්න බල. එතකට රාගනං වැදයන්නේ තකොට ඒකට පින්වත්නි මේ දෘෂ්ටියය කෙලින් කරගනම හරිියන්න. එතොට ඒකට පින්වත්ි මග හැරීමම හරිියන්න එක හරි බරපදල මනෝවේ ගය එතොට බුදුරජන්ණන්කන රාගය වගේ එකක් මතුවවී මතුව වේෙනවන මහන එත්තනින්දී. ඔබ දක්ෂ වෙන්න කියනවා අනිත්‍ය වගේ අසුබය වගේ කර්මස්ථානයක් වඩන්න ඕන කියරු. එතුොරේ කර්මස්ථානී වඩනකොට වැඩීමෙන් අ ඇතිවෙච් රාග නිසා ඇතිවෙච්ච මේ මනෝභභාවය ආශ්‍රවයේ ඇති යනවා වැඩීම නිසා. ඒ නිසා පින්වත්න පැතිගණනාවකින් අපි අපේ අපේ අවධානය යොමුකරගෙන තමයි මේ ධර්මමාර්ග පූරණය කරගන්න අස්සේ වෙන්නේ එහෙම බලනකොට කෙලෙස්වලින් සසිහිමුරජාව වෙන්නේ. කෙලෙස්වලින් සිහිමුෘරජා නොවී සිත්සේ කිසි විඩාවක් නැතු. සමහර ධර්ම කාරණා ඔළුවන් කල්පනා කරලා ඔළුවකරුවල්ල යනවා. සිත්සේ නිදහස්සේ එයාගේ ධර්මමාර්ග පූරණය වෙන්න පටන්ගන්න. එයා විවිධ පැත්තේ ආකෘතිවල් ආශ්‍රව ගැෙන දන්නවා. දැනගෙන තම නිසා තමයි මේ බුදුරජාන්සිගේ දේශනාවී තියන්නේ ත්‍රවිධ ශාසනය අතර බැදගත්ම දේ තමයි ඉ පින්වත්න්නේ පරාපති ශාසනය. පරි්‍යාපති ශසනය නැත් තම් ප්‍රතිවේද ශසයකුත් නෑ ප්‍රතිපති ශසනයකුත් නෑ පරිියාප්තිකිව මොකක් දැනගන්නක දහම් දැනුම එකුතු කරගෙන එකුතු කරගෙන දැනගන්නෙක්. තුර මේ පරිරියාප්ති කියනෙක ඔලුේ තිබුුණ හම පරිියාප්තිය තුළ තමන් ජියෝමානුනාම ප්‍රතිවේදය කරන්නත් පුළුවන්. ඇති පත්තිය කරන්න පුුවන්. අද පර්්‍යාපතිය නැතුව ප්‍රතිපත්තිය කරනවා. ඒ නිසා තමයි නිතර නිතර බණහන්්ඩෝඩ. ඇ එතකට යා දන්නෝ මගේ යමන් කොතනින්ද මගේ අකුසල් රිංගන්න කොතනින්ද ම ආත්‍රව වැඩන කර දන්න තො අු ආස්ත්‍රෝව වැඩනකට විසඳ මුදන්න. කොහොමද අපිද ස්ල දේශනාවකිව. ඉස්සල දේනාව අපි බොහම පැදිලි මතකරාණම. වික්ක සටාන සූත්‍රයේද අකුල් ින් ගෙනනකොට ය එක ඒ එක විල්ප විල්ප කරල කරලා අන්තිමට බැරවුන්ට අකුසල් තමන්ම යට කරන්නම හදරුවන දත්තට දතතියාගෙන තන්නට දිව තද කරගන එයා කුසලේ පෙලන්න පටන්ගන්නවා. එනිසා මේ ජීවිතයේ පෙන්වත්නේ එක පැත්තකට යන්නබා. විවිධ පැතිවලින් බලලා මේ ධර්මී උස්සේ ජීවිතය ගලපාගන්න බලන්න. භාවනාව හොඳයි තමයි හැබැයි භාවනාවෙන් ප්‍රහාාණය කළ යුතු කොටසක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරි හොඳයි තමයි. ඉන්ද්‍රිය සංවරි විතර කරන්න බෑක බුදුරජනස සල විුදියෙන් චිත්ත විුද්දිිය අන විදිියග හරි ලසන්ට කිවේ සීල විුද්ියීන්ගගේ කියලා ෙරින් කියන්න බෑ. චිත්ත විුද්ධියෙන්න්ද සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අනුපාදිසේෂ පරිනිර්වානයට පත්වනය කියලකි හොත් කියන්න බෑයික. විුද්දියද ිත් ුද්දියද කාවිතරන විුද්ධියද මහිම කියල කියන්න බෑ කෝමුදව් වෙලාතියෙනවා. ඒනිසා පින්නත්න ආශ්‍රවෝනත් ප්‍රහාණය කරන ශ්‍රාවකයෙක්, විවිධ මෝස්ත්‍රයේ ආශ්‍රවනිසා ආතුර වෙන්න පුළුවන්. විවිධ ආකෘතිවල ආශ්‍රවනිසා ආතුර නොවිෙන විදියට තමන්ගෙහිත සුරක්ෂිත කරගන්න අප පිහම දෙනාට වැඩපිළි වෙලත්තියෙන් ඕන. ඉහළ ගැඹුරු ධර්මාවබෝධයක් තියෙන කෙනෙකුට පවා. ායි වැදගත්තයේ නි සහැමලාකුම් පරිස්සමින් හිතේ මතක තියාගන්නඩ. ඕනම් වෙලාවක ධර්මයාවවබෝධ නො කරපු කෙනෙක් අකුසලයයට කරන්න පුළුවන් ඒ වෙලාට මී ්‍යායයි පාච්චි කරන්න. මේක භාවිතා කරල බලන්න විපාක මිනිහි කරන්න විපාක මිනිහිරනකොටත් මතුව න නන් අරකියාවප කකිරමානුකුල පිලින් පිළිවලට ධර්මමාර්ගේ පූරණය කරගන්න කියලා ඔබට අනුසාසනා කරන්නේ ඔබ හැම දෙනාටම ජීවිතාවවබෝධය ධර්මාවබෝධය පිණිසම ඒගේ මොබේ ජීවිතේ මොනතත්වේක අධ්‍යාත්මික ස්තරේ මොනවාගේක කුණත් ඔබා කුසලෙන්ඥට යනකොට පරිස්සමට මිනින්‍යාය ඔස්සේ ජීවිතේ බලන්න. ංඔට කෙටියෙන් ආයිතෙන්යාය තපර කීපයකින් කියන්න පලවෙනිීම අ කුසල් සහග තරමුණක් තන්ගේ ජීවිතරෙනට කුල් අරමුණකින් අයටට කනවා. ඒත් අරා කුසලේ මතුවෙවී මතුවෙවෙනවාවනම් ආදීනෝමිනෙහි කරනවා. ඒකරියට බුදුරජාන්සේ මදක් කර තරුණේගේ කරට සර්පකුණත් දෙම පිළිකුල් කරනවාගේ ආදිනෝමිනහි කරර පිළිකුල් කරනවා. ඉට එහෙමත් බැරිවුණත් එහමත් තර කෙලේසේම මතු වෙලයි නවාන මුහිතනක නතර කරනවා අයිතනම. හිතනක අදරගල වෙන වෙනගද වැඩක් කරන්න පුළුවන්. ටක වෙලා එට්‍රිය කාය හල වෙනක හොඳයි. වෙන වැඩට අවධානයමු කරනක හොඳයි. ඇතට ඒත් අකුසලේ මතු වෙවේවා මුල් හේතුව මිනයකන හේතු පලසහිතව කල්පනා කරන ඇයිටමහෙමුණ. මුල හොයාගෙන ඒත් අකුසලේ නොනම් කොරන්න දෙන්න. දිවට තල්ල තද්ද කරගන දතට දත්මිටි කාගන අකුසලේ පෙල්න හයිතියෙන මිනෙක් රුවල මිනයකුට පහරගන වගේ බලවත් කුසල් සිතිං. කුසලට තරවටු කරනවා එතකොට අකුසලේයටකින් ආරචිත්ත සමාධී වැඩෙනවා විදර්ශනාව වැඩිනෝ. තරෝයිනියා ඇත්ත අප දේශනා කීපයක් කතා කරන්න කල්පන කළට අපිට කාලයක් නැහැ. හොඳම දේතමයි මේ විදේයට තමන්ගි ජීවිතය තුළ බලනක කිස්සිීමමා කුසල් පීඩාවක් නැතුව සිත්සේ නිවන පූරණය වේවා කියලපි අධිෂ්ඨාන කරනු. පින්වත්නී අද මේ ධර්ම දේශනා විදායකත්තේ තාම ශ්‍රද්ධාවෙන්දරලතියන්නේ අංක දහය නුවර පාර පිලැස් ප්‍රදේශයේ ලිපිනේ පදිංචි චන්ද්‍රා ඉලංග ඉලංකෝන් මහත්මිය ඇතු දදුදර මුුණුබුරු මනිබිරියන් හැම දෙරාම ඇැදිහත්වල දේනාවට දායකත්තේ දරනවා ඒ ඇත්තු බලාපොරොත්තුය නො මේ ධර්මදානයෙන් ජනිතවෙච්ච බලවත් පුුණේ ශක්තිය අංක දහය නුවර පාරයේ පිලැස් පදිංචිව සිටි අදට වස්සර විසි එකකට පෙරමිය පරලෝගිය නිමල් ලංකෝන් ආදරණය ස්වාම්පුරෂයානන්ට පියතුමන්ට පුුණ්‍යානු මෝදනා කිරීම සඳහා. එවගේම රබුක්කන වල්ගම පදිංචිව සිට පරලෝගිය. ඒජී තිිකරි බණ්ඩාපියානන්ට සහ එච්චෙම් බණ්ඩාරමැණිකේ මෑණියන්ටත් එවගේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිවට රන්දිනිගල ප්‍රදේශයේ පදිංචිව සිට අමිය පරලෝගිය වීරසේන විධානගේ පියාණන්ටද. නාරම්මල රන්මුතුගල පදිංචිව ඉඳලමිය පරලෝගිය අනුලාවති මැනිකේ රණවිරාජ මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන් අනුමෝදනා කරන්න අවස්ථාවක් කරගන තිබෙනවා. එවගේ ඇත්තු හැමදිනාගේම ජීවිතයට ධර්මයේ පිහිට පිළි සරණ යසේවගේ නදහසත්. එවගේ චන්ද්‍රා ඉලංකෝන් මෑනියන් ඇතුළු. වැල්ලවාය රන්දිනිය පදිංචි බබුන් ඕනා මෑණියන්ට සහනාරම්මල පදිංචි, PBී. වීරසූරිය පියාණන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායිෂ සම්පතිය වහ වහා ධර්මාවබෝධය පිණිස මේ කුසල්ලඋපකාරවේවා. ඒ පින්නතුන් හැමදිනාටමත් ධර්මස්ත්‍රවනය කරපු හැමදිනාටමත් දේශනා විදාායිකත්වයේ දරපු හැමදිනාටමත්. මේලෝ පරලෝබේ ලෝ කාර්ත සංසිද්ධිය සැලසේවා මේ ගෞතම් බුදුසසුනේදීම වහවහා. උතුම් චතුරාර සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්මදානමය පින බලවත්වේවා හේතුවේවා වාසනාවේවා කියලපි අදිිෂ්ඨාන කරනවා සේලු දෙවියන්ටත් මේගේ සේියලු ඥාතිීන්ටත්. ්‍රඥා නාලිවත්තුලින් ධර්මශ්‍රවනය කරන ලංකාවාසී ලෝකවාසී ඔබ අප හැම දෙනාටමත් ඉතා මික්මනින් මේ බුද්ධසාසනයේදීම වහ වහාවතුම් ධර්මාවබෝධවේවාකින් අධිෂ්ඨානින් අද දායකත්වේ දරපු චන්ද්‍රා ඉලංකෝන් මැතිනය බාත්මිය ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් ඒ පෞුල්ලල මියගේ සියලු ඥාතීන්ටත් සත්පුරුෂ සියලු දෙවියන්ටත්. උතුම් නිවන් පිණිසම ධර්මදාානයේ, බලවත්වීවාකි නදිිෂ්ඨානය සහිතව, අපි දේශනාව නිමා කරනවා, ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි.